පළවෙනි ශ්‍රේණියේ දරුවන් ඇතුළත් වීමේ ප්‍රශ්නයටත් පහේ ශිෂ්‍යත්වයේ තියෙන පීඩනයටත් ප්‍රතික්‍රමයක් හැටියට අපි යෝජනා කරුවා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකම තෝරාගත් පාසල් තුනක් බැගින් ද්විතීයික පාසල් දහසක් ආනන්ද රොයල් විශාඛා ආදී විදිහට සංවර්ධනය කරා. ඒ වැඩසටහන සඳහා අපි පාසල් තෝරගෙන ඒවා සංවර්ධනය කිරීම ආරම්භ කෙරුවා. ඒ විතරක් නෙමෙයි, ඒ ද්විතීයික පාසල් වටා පිහිටි ප්‍රාථමික පාසල් පහ බැගින් ප්‍රාථමික පාසල් 5000ක් තෝරාගෙන ඒ ළමා මිතුරු පාසල් 5000 සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් අපි ආරම්භ කෙරුවා. ද්විතීයික පාසල් 10ට මුලින්ම ලබා දීමට යෝජනා වූ තාක්ෂණ විද්‍යාගාරය තැනීමේදී අධික මිල ඉහළ යාම නිසා අපට අවශ්‍ය තරම් මුදල් නොමැති වීමේ ප්‍රශ්නයට ප්‍රතික්‍රමයක් හැටියට මම ඒ විද්‍යාගාරය මා විසින්ම නිර්මාණය කළා. රත්මලාන් කොතලාවලපුර මහාවිද්‍යාලයේ පෞද්ගලික වියදමෙන් මම පළමු වන මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර ගොඩනැගිල්ල ඉදිකරුවා. ඒක ඇතුලේ තියෙන රසායනාගාර, විද්‍යාගාර, පරිගණක විද්‍යාගාර ඒ සියල්ල සැලසුම් කරලා පළවෙනි මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය දෑට දායාද කරලා දෙන්න පුළුවන් වුණේ මට. ඒ නිසා මම ඒ ගැන ඉතාම සතුටු වෙනවා.